අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. රජයේ වියදම් පියවා ගන්න අගමැතිගෙන් පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුමක්. මාතලේ පුරපති අලු විහාරයේගේ සේවය ආණ්ඩුකාර නියමයෙන් අත්හිටුවේ. විදුලිය ඇනහිට රට යලි අඳුරු නොවන්නට කළ යුතු දේ කැබිනට්ටුව තීරණය කළා. ඇමති කෙහෙලිය රටට කියයි. කොළඹ වාහන තදබදයට විසඳුම් දෙන්න තවත් ගුවන් පාලම් දෙකක් කොම්පඤ්ඤ වීදියේ. කුඩුත් එක්කම එකම පවුලේ තුනක් පොලිස් දැලේ. මුස්ලිම් දේවස්ථානයකට පිටතබා 51ක් ඝාතනය කළ ඝාතකයාට නව ශ්‍රීලන්ත අධිකරණයෙන් ජීවිතාන්තය තෙක් සිර දඬුවම්. දේශීය ප්‍රවෘත්ති ලබන මාස පළමුවෙනි දා සිට දෙසැම්බර් මාසය දක්වා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළා. ඉහළ ආර්ථික වර්ධන වේගයක් අරමුණු කරගනිමින් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් විවාදය අද සහ හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. හෙට පස්වරුවේ ඡන්ද විමසීමක් සහිතව හෝ රහිතව අතුරු සම්මත ගිණුම සම්මත කර ගැනීමට නියමිතයි. විසයි 19 නොවැම්බර් මාස ජනාධිපතිතුමා පත් වෙනකොට නව රජයක් පත් කරගන්න අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් තුලින් මේ රටට හොඳ ආර්ථිකයක් දෙන්න තිබුණු ආස්ථාව පාර්ලිමේන්තුවේ සුළුතර රජයක් පැවති බැවින් ආයිමි කළා. මෙගු බිල්පත් ගෙවන්න සංශෝධන පෙබරවාරි මාසයේදී මා විසින් ඉදිරිපත් කරන්න සූදානම් වුණා. මුත් එදා බහුතර බලයක් තිබුණු අද විපක්ෂය ඒකට බාධා කළා. එවැනි තත්ත්වයක් තුල තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. 2020 වර්ෂයේ වෙනුවෙන් එවන පරිපූර්ණ හස්තමේන්තුවක් මේ සභාවට ඉදිරිපත් කරන්න. 2020 වර්ෂයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වූ මාස 4 කාලය සඳහා රජී වේදන් දරන්න රුපියල් බිලියන 1900ක් වෙන් කරගන්න සහ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1300ක් ණය සීමාවක් අනුමත කරගන්න තමයි මේ පරිපූර්ණ හස්තමේන්තුව ඉදිරිපත් කරන්නේ. මෙම සියලු පරිපූර්ණ ගැස්මෙන්තු 2020 වර්ෂය සඳහා විසර්ජන පනත් මගින් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. මේ අනුව රජයේ වියදම් යම් ප්‍රමාණයකට කළමනාකරණය කරමින් පවතින අතර ඉදිරියේදී ඉහළ ආර්ථික වර්ධන අනුපාතයක් සමග රජයේ අයවැයගේ අඩු කිරීමට පියවර ගනිමින් සිටිනවා. දිවයිනටම විදුලිය විසන්දීම සම්බන්ධයෙන් ස්වබැලීමට පත් කළ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. මෙවැනි විදුලි බිඳවැටීමක් ඉදිරියේදී නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම වාර්තාවේ වැඩි අවධානයක් යොමු කර ඇති බව අමාත්‍ය කෙහෙළිය රබුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ප්‍රතිරක්ෂා දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ඔහුගේ කාලයේ විදුලි බල මණ්ඩලයේ ඇතිවෙච්ච සිදුවීම් සම්බන්ධව කමිටියක් විසින් ඉදිරිපත් කරලා තිබෙන වාර්තාව මේ වෙනකොට කැබිනට් මණ්ඩලයට ලැබිලා තිබෙනවා. ඒ වාර්තාවේ ඒ සිදුවීමට පමණක් සීමා වෙන විදිහට තන කියලා තියෙන්නේ මානුෂික වශයෙන් ඇතිවෙච්ච එක ඉංජිනේරු කෙනෙක්ගේ වරදක් උඩ සිදුවෙච්ච සිදුවීමක් හැටියටයි සඳහන් කරන්නේ. අපි විශ්වාස කරා ඒ තාක්ෂණ නිලධාරීන් මේ රටට විග්‍රහ කරොත් වඩා සුදුසුයි කියලා. ඒ නිසා ඒ අයට ඒ අවස්ථාව ලබා දෙමින් අපි ඒක හෙට අවසර දාලා තියෙන නිසා ඒ සම්බන්ධව යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ප්‍රශ්න අපිට හෙට ගන්න පුළුවන්. ඒක විදුලි අධිකාරීවරයෙකුගේ මත වරදපටවලා හැමෝම නිදහස් වෙන ස්වභාවයක් තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඇමතුමා ඉල්ලාස් වෙන්න ඕනේ නැද්ද? දැන් විදුලි අධිකාරීවරයාද වැඩිකාරයා වෙලා තියෙන්නේ? ඇමතිවරයා පෑම් 96යි වැඩ බාර අර. ඔය සිද්ධ වෙනකොට. මේ කමිටුව විසින් ලබා දුන්නේ තමන්ගේ අවසන් වාර්තාව නෙවෙයි අතුරු වාර්තාව. තවත් එවිනිම දෙයක් යලි සිදු නොවීම වළක්වා ගැනීම සඳහා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග සඳහන් වෙන අතුරු වාර්තාව. ඒ විෂයපතේට කාරණා තුනක් ප්‍රධාන වශයෙන් අයිති වුණා. එකක් තමයි මේ විදුලි බිඳ වැටීමට හේතු උකුමක්. දෙක යලි එවන්නක් සිදු නොවන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? තුන හදීසි විදුලි බිඳ වැටීමකදී තා වේගයෙන් ඒ ස්ථාපිත කිරීමට විදුලි බල මණ්ඩලය සහ විදුලි බල අමාත්‍යාංශය ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? මෙන්න මේ කියන කාරණා තුන නැත්නම් මේ විෂයපතේ තමයි මේ කමිටුව විසින් අධ්‍යයනය කරලා තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතෙන්දී වැඩි බරක් තියලා තියෙනවා. මිනිස්සු අතින් වැරදුනාම රටම අඳුරට යන එක වළක්වා ගන්න කොහොමද? ඊළඟට කතා කරනවා මෙච්චර කාලයක් යන තු ඉක්මනින් ඇයි අපිට කරගන්න බැරුනේ? දැන් සාමාන්‍යයෙන් පැය කමාර දෙකක් ඇතුළත විදුලි බලය යලි ඇති කිරීම තමයි සම්මතේ. ඇයි පැය දෙකක් තුනට පැය 8ක් ගියේ කොතන ඇතිවෙච්ච මොන ප්‍රශ්න නිසාද? ඒ ප්‍රශ්න විසඳගන්න ගතියුතු පියවර මොනවාද කියන එක මේ අතුරු කමිටු වාර්තාවේ කතා කරලා තියෙනවා.
අවසාන වාර්තාව වෙන විට මීට වඩා විස්තර වලට ගිහිල්ලා සමහරට අතුරු කමිටු වාර්තාවේ ආපු නිගමන තහවුරු වෙන්නත් පුළුවන් වඩාත් ඇතුළට ගියාම අලුත් දේවල් හඳුන ගන්නත් පුළුවන් රජයේ සේවකයෙක් අතින් යම් වැරද්දක් සිතාමතා කළොත් හරි අත්වැරද්දක් සිදු වුණොත් හරි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අපි ආයතන සංග්‍රහයේ වෙනම සඳහන් වෙනවා ඔබ බලාපොරොත්තු වෙන ෂණික විසඳුම් හොයාගන්න විදියක් නැහැ මොකද රජයේ තීන්දුව කටයුතු කළ යුත්තේ ආයතන සංග්‍රහයට අනුකූලවයි මෙතර කොළඹ වැඩිම වාහන තදබදයක් සහිත ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති කොම්පඤ්ඤ විද්‍ය දුම්රිය ස්ථානයේ අසල ගුවන්පාලම් දෙකක් ඉදිකිරීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා ශ්‍රී ලංකාවේ වැඩිම වාහන තදබදයේ පවතින ස්ථානයේ විදියට කොම්පඤ්ඤ විද්‍ය දුම්රිය ස්ථානයේ අසල හඳුනාගෙන තියෙනවා පැය 3ක 4ක විතර වාහන තදබදයක් ඇතිකරන ස්ථානයක් බවට ඒ ස්ථානය හඳුනාගෙන තියෙනවා ඒ නිසා විසඳුමක් විදියට කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානයේ අසල තියෙන උත්තරානන්ද මාවතේ මීටර් 420ක දිගින් යුතු විනිසුරු අක්බාර් මාවතේ මීටර් 350ක දිගින් යුතු ගුවන් පාලම් දෙකක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම වෙනවා රුපියල් බිලියන 6ක් ජීවන වේදම් පාලනය සඳහා අවශ්‍ය කටයුතු කිරීමට අනුකමිටුවක් පත් කර ඇති බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ලංකාවේ ජීවන වියදම පිළිබඳව තත්ත්වය ඉදිරි කාලයේදී පාලනය කිරීම පිළිබඳවත් අවශ්‍ය කටයුතු තීන්දුව කිරීම පිළිබඳවත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරන්නට යෙදුණා. මෙම ජීවන වියදම් අනුකමිටුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මන්ගේ ප්‍රධානත්වයෙන් වෙළඳ ඇමතුමා, කෘෂිකර්ම ඇමතුමා, දීවර අමාත්‍යතුමා සහ වැවිලි ඇමතුමා වගේම ලසන්ත අලගේවන්න මහත්මත්, ශෂින්ද රාජපක්ෂ මහත්මා, දරුන්දික ප්‍රනාන්දු මහත්මත් යන රාජ්‍ය ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේ දී රැස්වලා ලංකාවේ ජීවන වියදම් තත්ත්වය පිළිබඳව රටේ නිෂ්පාදකයින්ටත් පාරිභෝගික ජනතාවටත් සාධාරණයක් වන ලෙස රටේ නිෂ්පාදනය සහ වෙළඳපළ පිළිබඳ තත්ත්වය නියාමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. මාතලේ පුරපති ඩල්ජිත් අලු විහාරයේ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යුගමගේ මහතාගේ නියමයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යුගමගේ මහතාට පැවරී ඇති බලතල අනුව 2020 අගෝස්තු 25 වෙනි දින අංක 2190 ඇලිරක් 24 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ මකින් ඩල්ජි තලු විහාරයේ වහතාගේ සේවය අත්හිටුවා තිබෙනවා. සංශෝධිත මහනගර සභා ආඥාපනතේ 277 ඇලිරක් 1 වගන්තියේ සඳහන් වැරදි නගරාධිපතිවරයා සිදුකර ඇද්දයන්න පිළිබඳ මාස 3ක කාලයක් ඇතුළත විමර්ශනයක් සිදුකර කරුණු වාර්තා කිරීමට කොමිසමක්ද පත් කර තිබෙනවා. ඒ පිළිබඳ විමර්ශනයට හිටපු වෙනිසුරුවරියක් වන සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය පත් කිරීමටයි ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත්තේ. මේට අමතරව මාතලේ මහනගර සභාවේ පුරපතිවරයාගේ කාර්යයන් ඉටු කිරීම සඳහා නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතාට අදාළ ගැසට් නිවේදනයේ මගින් බලය පවරා තිබෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. විපක්ෂ නායකවරයා සභා නායකවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද මෙහිදී පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. මා දැනගන්න කැමති පළමුව පාර්ලිමේන්තු විශේෂ අවසරය නොලබා පාර්ලිමේන්තු විශේෂ අවසරකින් තොරව කෝප් සභාවේ සිදු වූ කටයුතු පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට කිසිදු කෙනෙක් ඇඳවන්න බෑ. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමා මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවීම පිළිබඳව ඔබතුමාගේ ස්ථාවර කුමක්ද කියලා. එයා බලලා අපි උත්තරය දෙන්න අපිට කිසිම දැනීමක් කළා නෑ. අපි කොමිෂන් සභාවට පිළිතුරක් යවන බව ලේකම්තුමා දන්නවා. දැන් විශේෂයෙන් කෝපා සහ කෝප් කමිටුවල අපි දන්නවා හැමදාම මේ සභාපති තනතුර දුන්නේ විපක්ෂයට. මම විශ්වාස කරන ඔබතුමා කතානායකයා විදිහට ඒ හෝරාදාසය අනුගමනය කරමින් කටයුතු කරා කියලා මට ඔබතුමාගෙන් යම් උත්තරයක් මේ සම්බන්ධව ගන්න පුළුවන්ද? ඒ දෙකම විශේෂ කාර්යක සභාවේ මන්ත්‍රීවරුන් විසින් තමයි තෝරාගන්නේ. අප පක්ෂවලට මේ කමිටු වල සභාපති ධූර ලබා දෙන්නට කටයුතු කරනවද නැද්ද? ඒ කාර්යක සභාවේ සමාජිකයන් විසින් එකඟතාවය ඇතිව අපි පත් කරගන්නේ. ඊට අතිරේකව කටයුතු කරනවද නැද්ද කියලා ඒ කාර්යක සභාවට පත් වෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් විතරක් නෙමෙයි ඔබතුමාගේ පක්ෂයෙන් අනිත් පක්ෂවල අයත් පත් වෙනවා. එයා පොඩ්ඩක් කතා කරලා බලන්න. මොකද ඔබට තනි තීරණයක් ගන්න බෑ. අපි ඉතාමත් පැහැදිලිව කියන්නේ කරු විපක්ෂ නායකතුමාට අපේ මන්ත්‍රීවරුන්ට තියෙන අයිතිය කවුද සභාපති කියන එක තෝරන්නේ. අයියේ අයිතිය වළක්වන්න උත්සාහ කරන්න එපා. ඒ අයිතිය කරු මන්ත්‍රීවරුන්ට දෙන්න. රනිල් වික්‍රමසිංහ අගමැති වෙච්ච ආණ්ඩුවේ ගිනුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න වෙන කවුරුවක් නෙමෙයි. මේ පහුගිය තමුන්නාන්සලා ගිය සැරේ කැඩුවා එක. දැන් ආයෙ ඉල්ලනවා. විපක්ෂ නායකතුමනි දැන් කාලය නාස්ති කර ඇති. අපි ඒක තීරීම් කාරක සභාවේ සාකච්ඡා කරලා අවසන් කරමු. ඒ කියන්නේ
විපක්ෂයට මේ සභාපති තනතුරු ලබා දෙන සම්ප්‍රදාය ඒක ඒක කියන බොහොම සරල ප්‍රශ්නේ මම අහන්නේ. ඉතින් හරි දැන් ඒකට පිළිතුරු ලැබුණානේ. සම්ප්‍රදායක් නැහැ. යම් යම් අවස්ථාවලදී විපක්ෂයටත් දීලා තියෙනවා. සමහර අවස්ථාවලදී ආණ්ඩු පක්ෂය ඒව යොදාගෙන තියෙනවා. ඒක එතෙන්ටපත් වෙන මන්ත්‍රීතුමන්ලගෙන් අභිමත කරලා තීන්දුවක් ගන්නද? මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේ ඉන්න සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව නම් කර තිබෙනවා. කථානායක මහින්ද යාපාබේ වර්ධන මහතා පාර්ලිමේන්තුවේදී එය නිවේදනය කළා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ සභාපතිවරයා වන්නේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතායි. නියෝජ්‍ය කථානායක රංජිත් සිඹලා පිටිය, නියෝජ්‍ය කාර්යක සභා සභාපති අංගජන් රාමනාතන්, සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල යන මහත්වරුන් නිල බලයෙන් මෙම කමිටුවේ සාමාජිකයන් චමල් රාජපක්ෂ, බිබල් සිරිපාද සිල්වා, මහාචාර්ය ජීල් පිරිස්, ඩග්ලස් දේවානන්ද, ඩලසලහ පෙරුම, විමල් වේරවංශ, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, මහින්ද සමරසිංහ, ගයන්ත කරුණාතිලක, රාෆ් හකීම්, අනුර කුමාර දිසානායක, ඩිලන් පෙරේරා, රිෂාඩ් බදුදීන්, රංජිත් මදුබ බණ්ඩාර, මනෝ ගණේෂන්, එම්.ඒ. සුමන්තිරන් සහ අලි සබ්‍රියන් මහත්තුරුන්ද එහි සෙසු සමාජිකයන් බවයි පාර්ලිමේන්තු සම්නිවේදන අංශයේ නිවේදනය කරන්නේ. හෙරොයින් ජාවාරමේ නිරත වූ මහියංගණය ප්‍රදේශයේ එකම පවුලේ 3 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. එම පවුලේම තවත් 2 දෙනෙකු මද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත මේ වන විට බන්ධනාගාරගතව සිටිනවා. බහියංගනී නගරේ ප්‍රධාන පාසලක් ආසන්නයේ ඔවුන් මෙම මද්‍රව්‍ය ජාවාරම සිදු කර තිබෙන්නේ. දොඩම්බත්ත ගෙවල්විස ප්‍රදේශයේ පදිංචිව සිටි මව පියා සහ දියණියකයි මෙලෙස අත්අඩංගුවට ගත්තේ. මීට පෙර අත්අඩංගුවට ගත් එම පවුලේම 2 දෙනෙකු බෙවන විට බන්ධනාගාරගත කර තිබෙනවා. බහියංගනී සහ රෙදිමාලියද්ද පොලිස් ස්ථානවල නිලධාරීන් ඒකාබද්ධව වැටලීම සිදු කළා. මද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් වෙනුවට අපේට තිබූ ජංගම දුරකථන 14ක්ද පොලිසිය සුවකත්තා. රුපියල් 2 ලක්ෂයකට ආසන්න මුදලක්, ජාතික හැඳුනුම්පත් 9ක් සහ රියදුරු බල පත්‍ර 3ක්ද සැකකරුවන්ගේ නිවසේ තිබී හමු වී තිබෙනවා. මීට පෙර අවස්ථා කිහිපයකදීද මොවුන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 100ක් සහ සැකකරුවන් 4 දෙනෙකු කොම්පඤ්ඤ වේදිය පොලිසිය කළ වැටලීමකදී අත්අඩංගුවට ගැනුණා. එම සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිට ඇති බවයි හෙළිව තිබෙන්නේ. එලෙස උපයාගත් රුපියල් 1,30,000ක මුදලක්, බැංකු කාඩ්පත් කිහිපයක් සහ ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදි 2ක්ද ඔවුන් සතුව තිබී පොලිසිය සුවකත්තා. T56 ගිනිඅවියක් සහ එම පතරොම් 30ක් සමග සැකකරුවෙකු තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 610ක්ද සැකකරු ළඟ තිබී සොයාගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමාජිකයෙකු බවට හඳුනාගෙන ඇති මොහුට විරුද්ධව දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ බල නඩු 25ක් පමණ විභාග වෙමින් පවතිනවා. ඔහුට එරෙහි වරෙන්තු 11ක් ඇති බවටයි හෙළිව තිබෙන්නේ. කලුතර පයාගල බෝගහහන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 700ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. කලුතර කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ. රාජ්‍ය සේවයේ ඉදිරි වසර 4 සඳහා සෞභාග්‍ය දැක්ම පදනම් කරගනිමින් සැලසුම් සකස් කරන ලෙස අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අමාත්‍යංශ යටතේ ඇති සියලු ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. රාජ්‍ය සේවයේ වෙනස්කම් සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් ලබාගත යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. රාජ්‍ය සේවයේ අඩුපාඩු සම්බන්ධයෙන් ඉදිරිපත් වන විගණන වාර්තා නිරීක්ෂණ මත පදනම්ව රාජ්‍ය යන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා පැහැදිලි කළා. රාජ්‍ය සේවාවට නව ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගේ සේවා තෘප්තිමත් භාවයේ ඉහළ නැන්වීමට යෝජනා සකස් කළ යුතු බවද අමාත්‍යවරයා නිර්ධාරණයට දැනුම් දුන්නා. මේ අතර මදවගැනීමේ පටිපාටිය වර්තමානයට ගැලපෙන ආකාරයෙන් වෙනස් නොවීම මත රාජ්‍ය සේවයේ සිදු ඇති මන්දගාමී බව නැති කිරීමට සේවා ව්‍යවස්ථාවක් සමාලෝචනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මෙරට ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය අනුග්‍රහය ලැබ යුරෝපා ශූරතාවට එක්වන ලෝක ශූර ඩිලන්ත මාලගමුව මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ආශිර්වාද ලබා ගත්තා.
වසර 36ක් පුරා මෙරටට විශාල කීර්තියක් අත්කර දුන් ලෝකශූර ඩිලන්ත මාළගමුව මහතාට මෙවරද ශූරතාව ශ්‍රී ලංකාවට රැගෙනීමට හැකි වේවායි අග්‍රාමාත්‍යවරයා සුභාශිංසන එක්කලා. තරඟාවලියේ ලබන මාස 5 වනදා සිට නොවැම්බර් 15 වනදා දක්වා ජර්මනිය, ස්පාඤ්ඤ, බෙල්ජියම සහ ප්‍රංශ යන රටවල්වලදී පැවැත්වෙනවා. ඩිලන්ත මාළගමුව මහතාට මෙරට රජය අනුග්‍රහය ලබා දෙන පළමු අවස්ථාව මෙයයි. මෙතර ඩිලන්ත මාළගම මහතා අද පැවති කැබිනට් තීන දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින් තමාට ලබා දුන් අනුග්‍රහය සම්බන්ධයෙන් ස්තුතිය පළ කළා. ආසියාවේ වැඩිම ශූරතා, ඒ වගේම යුරෝපාන ශූරතා, ඒ වගේම ක්‍රීඩකෙක් හැටියට අවුරුදු ගාණක් වැඩිම ක්‍රීඩා වේදිලා ඉන්නවා. ඉතින් මම පළවෙනි රේස් එකෙන්ලම අපේ ජාතික කොඩිය මම රැගෙන ගියා. නමුත් මම හිතපො හැම රජයකටම වගේ ගිහිල්ලා මට අනුග්‍රහය ඉල්ලුවා. නමුත් අනුග්‍රහයක් හම්බුනේ නැහැ මේ අවුරුදු 36ට. මේ අවුරුදු 36කට පස්සේ මේ ජාත්‍යන්තරව තරඟ වඳින වෙලාවේ මේ අවුරුද්ද සංචාරක අමාත්‍යාංශයෙන් පූර්ණ අනුග්‍රහය ලැබුණා. ඉතින් ගරු අමාත්‍ය ප්‍රසන්න රන්තුංග මහත්මයාටත්, ඒ වගේම සංචාරක අමාත්‍ය සභාපති ඇතුළු සීලම සේවකයන්ටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු අගමැතිතුමත්, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමත් මට අරලිගහ මන්දිරයට ආරාධනා කරලා ඔහු මට සුබ පැතුම්. මොකද දැන් මේ අවුරුද්දේ මම යුරෝපාන ශූරතාවයට සහභාගී වෙන්න. ඉතින් මොටර රථ ධාවන ශ්‍රේෂ්ඨ කියන්නේ ලෝකේ ධනවත්ම ප්‍රබලවත්ම රටවල් එක්ක තමයි මන් තරඟ වැදුනේ. ඒ වගේම ශ්‍රී ලාංකිකෙක් හැටියට ඒ හැම රටකදීම අපේ ජාතික ගීය නැගෙවුවා. මං හිතන්නේ ඒක වාර්තාවක් වෙනවා. තනි පුද්ගලෙක් තමුන්ගේ වියදමෙන් ගිහිලා එහෙම කරලා නැහැ කවදාවත්. ඉතින් මං ගොඩාක් මේ රාජ්‍යට ස්තුතිවන්ත වෙනවා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අද දවසන්. සුබ දවසක් ඔබට.